සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. බිට්කොයින් චාට් එකේ මම දකින කරුණු කිහිපයක් පැහැදිලි කරලා දෙන්න අදහස් කළා. අපි ඇත්තටම කලින් දවසේ කතා කරනකොට තිබ්බ සිටුේෂන් එකට වැඩිය ගොඩක් වෙනස් වෙලා නැහැ බිට්කොයින්. අපිට පේනවා 60,000 උඩින් වගේ රේන්ජ් එකක බිට්කොයින් කොන්සොලිඩේට් වෙන ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට අපිට පේනවා කලින් දවසේ කැනල් එක ඇතුලේ තමයි අද දවසේ කැනල් එක ට්‍රේඩ් වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට සමහරවිට අපේක්ෂා කරන්න පුළුවන් කලින් දවසේ කැනල් එකේ රේන්ජ් එකේ තව ටිකක් බිට්කොයින් කොන්සොලිඩේට් වෙයි කියලා. එතකොට අපි ඇත්තටම පැය 4 වගේ චාට් එකක් දාගත්තාම අපිට පේන දෙයක් තමයි අලුතෙන් හැදිලා තියෙනවා අපිට පැහැදිලිවම ට්‍රේඩ් කරන්න පුළුවන් වෙන පැටර්න් එකක්. එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා මෙහෙම උඩ හදලා තියෙන හයිස් යා කරලා ඔහොම ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගන්න. ඊට පස්සේ අපිට පුළුවන්කමක් තියෙනවා යට තියෙන ඔය ලෝස් යා කරලා ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳගන්න. එතකොට අපිට පේනවා මේක පැහැදිලිවම සිමෙට්‍රිකල් ට්‍රයැන්ගල් පැටර්න් එකක් තමයි බිට්කොයින් වල දැනට හැදෙන ස්වභාවයක් තියෙන්නේ. එතකොට සිමෙට්‍රිකල් ට්‍රයැන්ගල් එකක් කියන්නේ අපි දන්නවා පැටර්න් එක ඇතුළේදී ඩිරෙක්ෂන් එක තීරණය කරන්න බැරි පැටර්න් එකක්. එතකොට ඕක 50-50 වගේ කියන්නේ 50-50 වගේ සම්භාවිතාවයක් තියෙනවා දෙපැත්තෙන් එක පැත්තකට බ්‍රේක් වෙන්නේ. කියන්නේ උඩට බ්‍රේක් වෙන්නත් පුළුවන් යටට බ්‍රේක් වෙන්නත් අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක නිසා අපිට ඇත්තටම මේ පැටර්න් එකේදී කොයි පැත්තටද බ්‍රේක් වෙන්නේ කියන එක වැදගත් වෙන්නේ නැහැ. අපිට පුළුවන්කමක් තියෙනවා බ්‍රේක් වෙන පැත්ත බලලා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. එතකොට මේ ට්‍රයැන්ගල් එක ඇතුළේ තව ටිකක් කම්ප්‍රෙස් වෙලා අපි හිතමු හොඳ වොලියුම් එකක් එක්ක උඩට බ්‍රේක් වුණොත් එහෙම ඊට පස්සේ අපිට බ්‍රේක් අවුට් එක කන්ෆර්ම් කරගෙන ට්‍රේඩ් එකට එන්ටර් වෙන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ඕක ඇතුළේ කම්ප්‍රෙස් වෙලා යටට බ්‍රේක් වුණොත් හොඳ වොලියුම් එකක් එක්ක එතකොටත් අපිට ෂෝට් පොසිෂන් එකට එන්ටර් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් එතනදී අපි තව ටිකක් පරිස්සම් වෙන්න ඕන දෙයක් තමයි අපි දැක්ක සමහර අවස්ථාවලදී විශේෂයෙන්ම ඔය ට්‍රෙන්ඩ් ලයින් වලට උඩින් සහ යටින් ගොඩක් වෙලාවට තියෙන නිසා ස්ටොප් ලොස් වගේ දේවල් දාගෙන එතකොට ඒව හන්ට් කරලා අනිත් පැත්තට යන්න ඉඩකඩකුත් තියෙනවා. ඉතින් ඒ එහෙම සිටුේෂන් එකකුත් තියෙන නිසා ෆේක් අවුට් සම්බන්ධයෙන් අවධානයෙන් ඉඳලා හරි වොලියුම් කන්ෆර්මේෂන් එකක් අරගෙන ට්‍රේඩ් එකට එන්ටර් වුණොත් අපිට ගැටලුවක් නැතුව හොඳ ප්‍රොෆිට් ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට කොහොම වුණත් ඇත්තටම මේක හොඳ ඔපචුනිටි එකක් අපිට ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. ඉතින් අපි හිතමු ඔක උඩට බ්‍රේක් වුණොත් එහෙම අපිට අපේ පළවෙනි ප්‍රොෆිට් ටේකින් ඒරියා එක හැටියට ගන්න තියෙන්නේ අපි අර දිගටම කතා කරපු ඉම්පෝර්ටන්ට් හයි එකක් හැටියට තියෙන 63,800 වගේ ලෙවල් එක. එතකොට අපිට පේනවා ඒක කලින් අවස්ථාවල මෙතන රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරලා තියෙනවා, මෙතන සපෝට් හැටියට වැඩ කරලා තියෙනවා, ඊට පස්සේ මෙතනයි මෙතනයි රෙසිස්ටන්ස් හැටියට වැඩ කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක උඩට බ්‍රේක් වුණොත් එහෙම ඔය සෝන් එක ටිකක් තද රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න පුළුවන්. එතකොට ඒක නිසා අපිට ප්‍රොෆිට් වලින් යම් ප්‍රමාණයක් ඔතනදි ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඕක බ්‍රේක් වුණොත් එහෙම ඊට පස්සේ කලින් හදපු ඕල් ටයිම් හයි එක තමයි අපිට රෙසිස්ටන්ස් එකක් හැටියට වැඩ කරන්න ඉඩකඩක් තියෙන්නේ. එතකොට අපිට ඕක යටට බ්‍රේක් වුණොත් එහෙම අපිට ඉම්පෝර්ටන්ට් ලෙවල් එකට තියෙන්නේ ඉස්සෙල්ලාම මෙන්න මෙතන තියෙන 58,100 වගේ තියෙන සෝන් එක. එතකොට අපිට පේනවා ඒකත් කලින් අවස්ථා දෙකකදී රෙසිස්ටන්ස් හැටියට වැඩ කරලා තියෙනවා. ඊට පස්සේ මෙතන කිහිප අවස්ථාවක සපෝට් හැටියට වැඩ කරලා තියෙනවා. එතකොට ඔය ලෙවල් එක අපිට පළවෙනි ප්‍රොෆිට් එකකින් ඒරියා එක හැටියට ගන්න පුළුවන් ෂෝට් පොෂන් එකට අපි එන්ටර් වුණොත්. එතකොට ඔතන ලොස් වුණොත් එහෙම එතකොට ගොඩක් වෙලාවට අපි අර කලින් කතා කරපු පිවට් පොයින්ට් එකට සහ ඊට පස්සේ 55,000 වගේ සෝන් එකට බිට්කොයින් සමහරවිට වැටෙන්න පුළුවන් මෙතන තියෙන ලෝ එක ලොස් වුණොත්. එතකොට එච්චර යටට වැටුණොත් ඇත්තටම අපිට හොඳ බයින් ඔපචුනිටීස් ගන්න අවස්ථාවක් තියෙනවා ෂෝට් පොසිෂන් එකත් එකකටත් එන්ටර් වෙලා. එතකොට අපිට ඒ වගේ ලෙවල් වලින් ප්‍රොෆිට් අරගෙන අලුතෙන් බයි කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට ඒක නිසා මේ පැටර්න් එක සම්බන්ධයෙන් අවධානයෙන් ඉන්නේ. ඊට පස්සේ මේකේ දැන් තව ඒපෙක්ස් එකට, ඒ කියන්නේ මේ ට්‍රයැන්ගල් එකේ කොනට යනකොට අපිට ස්කල්පින් කරන්න තියෙන පොසිබිලිටි එක අඩු වෙනවා. ඒකට හේතුව තව ටයිට් රේන්ජ් එක එතකොට බිට්කොයින් ට්‍රේඩ් වෙන්න පටන් ගන්නවා. එහෙම වුණාම ගොඩක් කට්ටිය අර ට්‍රේඩ් ලොස් කරගන්නේ එහෙම ටයිට් රේන්ජ් එකක ට්‍රේඩ් කරන්න ගිහිල්ලා. ඉතින් ඒක නිසා හරි ඩිරෙක්ෂන් එකකට බිට්කොයින් බ්‍රේක් අවුට් වෙනකන් ට්‍රේඩ් වලින් අයින් වෙලා ඉන්න පුළුවන් නම් හොඳයි, විශේෂයෙන් බිට්කොයින් සම්බන්ධයෙන්. එතකොට අපි ඕල්ඩ් කොයින් කිහිපයක් සම්බන්ධයෙන් උත් බැලුවොත් එහෙම අපි කලින් කතා කරපු කොයින් ගොඩක් ඇත්තනම් බ්‍රේක් අවුට් වුණා. ඉතින් අපිට පේනවා ඩොට් ගත්තොත් එහෙම අපි ඩොට් සෑහෙන යට තියෙනකොට තමයි වීඩියෝ එකකුත් කරේ ඩොට් සම්බන්ධයෙන්. එතකොට අපිට පේනවා කලින් දවසේ ඩොට් අලුතෙන් ඕල් ටයිම් හයි එකට ගියා. එතකොට අපිට පේනවා බිට්කොයින් කියන්නේ ඩොට් ගිහිල්ලා තියෙනවා 51.633 වගේ.
එතකොට බැරිවෙලාවත් දැන් මේ ඕල් ටයිම් හයියක උඩ කලින් තිබ්බ ඕල් ටයිම් හයියක උඩ එස්ටැබ්ලිෂ් වුණොත් එහෙම ඩොට් තව සෑහෙන අපෙන් ඉඩ කඩක් තියෙනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා, ඒ කියන්නේ මොකක් හරි කොයින් එකක් ඕල් ටයිම් හයි හිට කරාට පස්සේ, ඒ කියන්නේ කලින් තිබ්බ ඕල් ටයිම් හයියක බ්‍රේක් කරාට පස්සේ ඒ කොයින් එක යන්නේ ප්‍රයිස් ඩිස්කවරි රේන්ජ් එකට. ඉතින් එහෙම වුණාම සෑහෙන අපෙන් ඉඩ කඩක් තියෙනවා. එතකොට ඒක නිසා දැන් කරෙක්ෂන් එකක් ආවොත් එහෙම අපිට මෙන්න මේ සෝන් එක සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ 45 සහ 42 වගේ අතර තියෙන සෝන් එකේදී අපිට අවස්ථාවක් තියෙනවා එන්ට්‍රීස් ගන්න. ඒ කියන්නේ පොඩි ටයිම් ෆ්‍රේම් වලින් කන්ෆර්මේෂන් අරගෙන අපිට එන්ට්‍රීස් ගත්තොත් එහෙම ආයසරයක් මේකෙන් සෑහෙන ප්‍රොෆිට් ලබා ගන්න අවස්ථාවක් තියෙයි. එතකොට ඊට පස්සේ අපි අවස්ථා කිහිපයකදීම BNB සම්බන්ධයෙන් උත් මතක් කළා. එතකොට අපිට පේනවා අපි අර කතා කරපු පැටර්න් එක. ඇත්තටම ඕක මම වීඩියෝ එකදී මෙහෙම පැටර්න් එකක් පෙන්වුවා, මේක නිකන් ලොකු ට්‍රයැංගල් පැටර්න් එකක් වගේ කියලා. එතකොට ඒකත් බ්‍රේක් වෙලා අප් වුණා. ඊට පස්සේ දැන් මේ يعني මේ බ්‍රේක් කරපු රෙසිස්ටන්ස් එක හෝල්ඩ් කරගෙන හිටියොත් එහෙම ගොඩක් වෙලාවට BNB 600 පන්නල යන ඉඩ කඩකුත් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට මේකත් ඕල් ටයිම් හයි හීට් කරන්න පුළුවන් මේ සපෝට් එක, ඒ කියන්නේ මේ බ්‍රේක් වෙච්ච රෙසිස්ටන්ස් එක හරියට හෝල්ඩ් කරගෙන හිටියොත් එහෙම. එතකොට අපි කතා කරපු ඒ වගේ කොයින් ගොඩක් ඇත්තටම ඊයේ තප්පුණා. ඒක නිසා කලින් කතා කරපු කොයින් ගැන අවධානයෙන් ඉන්න. අපිට ට්‍රේඩ් එන්ට්‍රීස් ගන්න අවස්ථාවක් තියෙනවා රීට්‍රේස් වුණොත් එහෙම. එතකොට ඇත්තටම අපි කතා කරපු තව කොයින් එකක් තමයි ලින්ක් කියන්නේ. ඉතින් ලින්ක් අපිට පේනවා මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වුණාට තවම අපි අර බලාපොරොත්තු වෙච්ච විදිහට අප් වෙලා නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මේ ට්‍රෙන්ඩ් ලයින් එක හෝල්ඩ් කරගෙන හිටියොත් එහෙම ලින්ක් සෑහෙන අප් වෙන්න පුළුවන්. ඉතින් මේක තවම අප් වෙලා නැති කොයින් එකක් හින්දා අපිට අවස්ථා තියෙනවා පොඩි ටයිම් ෆ්‍රේම් වලින් බලලා පොසිෂන් වලට එන්ටර් වෙන්න. ඒ කියන්නේ විශේෂයෙන් මෙතනදී අපි ඔය කතා කරපු කොයින් සීරගේම higher time frame වල අපි කතා කරන නිසා ලොකු leverage දාගෙන ඊට පස්සේ ලොකු position open කරගෙන futures trade වගේ කරනවා වෙනුවට අපිට පුළුවන්කමක් තියෙනවා නම් spot එකේ වගේ positions වලට enter වෙන්න. එතකොට risk එක අඩුයි. ඊට පස්සේ අපිට සෑහෙන දවසක් hold කරගෙන ඉන්න අවස්ථාවකුත් තියෙනවා. ඉතින් futures කරනවා නම් කරන්න තියෙන්නේ පොඩි position වලින් ඊට පස්සේ low leverage පාවිච්චි කරලා position එකක් build කරගන්න උත්සාහ කරන එක. එතකොට ඒක නිසා මේවා අර ස්කල්පින් පැත්ත සම්බන්ධයෙන් නෙමෙයි මම මේ කතා කරන්නේ. ඒ කියන්නේ පැය 4 ඊට පස්සේ ඩේලි වගේ ටයිම් ෆ්‍රේම් සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා ස්කල්පින් කරනවා නම් පොඩි ටයිම් ෆ්‍රේම් වලින් අනිවාර්යෙන් කන්ෆර්මේෂන් අරගෙන මොකක් හරි ස්ට්‍රැටජි එකක් ෆලෝ කරලා තමයි අපිට ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා ලින්ක් සම්බන්ධයෙන් උත් විශේෂයෙන් අවධානයෙන් ඉන්න. මේක හොඳ ඔපචුනිටි එකක් වෙන්න පුළුවන් තවම අප් වෙලා නැති නිසා සෑහෙන ප්‍රොෆිට් ගන්න පුළුවන් මේක අප් වුණොත් එහෙම. එතකොට ඔය කාරණා ටික තමයි ඇත්තටම මට කියන්න අවශ්‍ය වුණේ. මට තව කොයින් හම්බුනොත් එහෙම විශේෂයෙන් ට්‍රේඩ් කරන්න සුදුසු ඒවා මම Telegram channel එකේ ෂෙයා කරනවා. ඉතින් ඒක නිසා ඒ සම්බන්ධිනුත් අවධානයෙන් ඉන්න. ඊට පස්සේ අපේ Telegram channel එකේ තව කට්ටිය ට්‍රේඩින් සම්බන්ධයෙන් අදහස් ෂෙයා කරනවා. එතකොට ඒවත් පාවිච්චි කරලා කෙනෙකුට ට්‍රේඩ් කරන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි, පරිස්සමින් ට්‍රේඩ් කරන්න කියලා ඉල්ලා සිටිනවා. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.